Pirmi a pita ka birthday. Mau paru ka nene. Rase, pitien, satu pi. Api sini mas pitero. අද වාකිකට නොමිලේ මේ යන්න පුළුවන්. හැමදේම නොමිලේ. නොමිලේ හැමදේම තියෙනවා. හැම සෙල්ලමක්ම දෙපාර ගාන කරන්න දෙනවලු. අපි ප්‍රමාණෝවි යන්න ඕනි. විනෝද වෙන හොඳම දවස. අද හොඳට සෙල්ලම් කරන්න පුළුවන් නියමයි. ඔයාලේන දැම්ම මෙහෙට ඉන්න. ගින් අම්මගින් අහන්න තෝනේ නේ. උදේම ගෙදර සුද්ධ කරන්න නම් හොඳකට වෙන්න බෑ. ඇන්ජි මේ අහන්න. ඔයාව පොඩි කාලේ බලාගත් ආච්චි එනවා කිව්වා ඔයාව බලලා යන්න. ඒ නිසා ගිහින් කාමරයස් කරන්න. දැන් තියෙන විදිය දැක්කොත් එහෙම එන කෙනා බය වෙයි. ආච්චි අම්මා. ආ එයා හිතාගෙන ඉන්නේ මම තාම චූටි බබෙක් කියලා. අනේ බලන්න මගේ පැටියා තාම චූටි කාලේ වගේමයි. චුට්ටක්වත් වෙනස් වෙලා නැහැ. අම්මේ බැරිද ආච්චි අම්මට වෙන දවසක ඉන්න කියන්න? අනේ අද නම් මට කොහොමත්ම ගෙදර ඉන්න වෙන්නේ නැහැ. ඇයි ඔයාට ගෙදර ඉන්න බෑ කියන්නේ? එයා ආවට පස්සේ මං එයාට මොනවද කියන්නේ? අම්මේ අද පාකිකේ නොමිලේම මට ඒ කිසි දෙයකින් වැඩක් නැහැ. ඔය අද කොහොම හරි ගෙදර ඉන්න ඕනේ. එච්චරයි. නරක ආරංචියක්. අත අපේ ගෙදරට ආච්චි අම්ම එනවලු. ආච්චි අම්ම තමයි මාව පොඩි කාලේ බලාගෙන තියෙන්නේ. හරි වැඩේනේ. කොහොමද දැන් සිදු කරන්නේ? කලබල වෙන්න එපා. මට ප්ලෑන් එකක් තියෙනවා. මං හිතන්නේ හරියයි කියලා. හැමදාම ওই දිනට මතක් කරන්න ඕනේද මගේ ප්ලෑන්ස් වරදින්නේ නැහැ කියලා? හරි. අපි කරමු. හැබැයි අද පාකයකට යන්න තියෙන අවස්ථාව නැති වුණොත් බලමුකෝ. අම්ම එනවා නම් කතා කරන්න සිරි. ආච්චිම කොයි වෙලාවෙ හරි එයි. මට මැවිලා පේනවා අද අපි පාකිකේ කරන සෙල්ලම් ගැන. සිරිම තොසමදි නිසා බබාලෙක් සෙල්ලම් කරන ඒවා මතකද? ඒයි මට ඒ ඇහුණා. අම්ම තාම ආව හොයන්න ආවේ නැහැ නේද සිරි? තාම ආවේ නැහැ මිතුර. ඕ හරි සිරි ඉලක්කේ දැන් අපිට පේනවා. දැන් අපිට කරන්න තියෙන්නේ ආච්චි අම්ම අපේ ගෙදරට යන්නේ කොහොම හරි පරක්කු කරන්න. එයාද ඉන්නේ නැහැ කියලා අම්මත් එතකොට හිතයි. ඕ මොකද්ද ප්‍රශ්නේ දුවේ? මම මේ පොතේ තියෙන ප්‍රේලිකාවක් පුරවන්න හැදුවා. ඒත් මට එකක්වත් තේරෙන්නේ නැහැ. මට උදව් කරනවද ප්ලීස්? අයියෝ දුවේ මේක ලේසි වැඩක් නේ. ඕ ඔය වයසට ප්‍රේලිකාවක් කියන්නේ පැය ගාණක් යන වැඩක්. හරි. අපි දැන් විසඳන්න පටන් ගමු. මෙන්න. හරිද බලන්න දුවේ? ආච්චිම පිස්සු කෙල්ලෙක්. මිතුර ආන්ටි නැඳ පැමිණෙනවා. ඉක්මනින් පැමිණෙන්න. ඇන්ජි ඔයා කාමරයස් කරලා ඉවරද? මම මේ ජනෙලේ සද්දයක් කියනවා ඒක හදන්න කියලා බැලුවේ. මේක හදලා ඉවර කරලම කාමරයස් කරන්න නම් හොඳයි නේ අම්මේ නේද? ඉක්මනට කාමරයස් කරලා දාන්න. යමු සිරිමත් නිකන් හම්බෙන්න චාන්ස් එක. අනේ හු පොඩ්ඩක් ඉන්න. මට ඊට වඩා හොඳ අදහසක් තියෙනවා දෙවෙනි ප්ලෑන් එකට. මිතුර මේ යන මුරිච්ච පවා තද කරනු මෙත. වින්නේ ඇති සිරි. ඕක ගත්ත දවසේ විතරයි කට්ටියම ඕකේ තරඟට එක්සර්සයිස් කරේ. පස්සේ අම්මා ඕකේ රෙදි වරන්න පටන් ගත්තා. අපරාදේ. හරි නේද? ආච්චි අම්මයි දකිවිනි. එයා කණ්ණාඩි පාවිච්චි කරන්නේ කියවන්න විතරයි. අනිත් වෙලාවටත් එයාට පේන්නේ නැති වුණත් එයා බලන්නේ හැමතිස්සෙම කණ්ණාඩියට උඩින්. එන්න ආච්චි මං ඔබට උදව් කරන්නම්. අනේ ගොඩක් ස්තුතියි පුතේ ඔයාට. ආච්චි අම්ම මෙන්න මෙතන වලක් තිබෙනවා. බලාගෙන ඇවිදින්න. ඔයා හරිම කරුණාවන්ත ළමෙක්. අද කාලේ ගොඩක් අය මෙහෙම වැඩිහිටියන්ට උදව් කරන්නේ නැහැ. අයියෝ මේ පාර දැන් දික් වෙලාද මන්දා? මන් දැන් ගොඩක් වෙලා ඉඳලා ඇවිදිනවනේ. තෙලපුණි මොකද අම්මගේ තත්ත්වය? එයා තාම ආවේ නැහැ. නියමයි. මේ වැඩිත් ගොඩ. එක්මනට යන්නත් ඕනේ. දීවා ෆ්‍රෙෂර් අලිය. නැවුම් දවසකට නැවුම් සුවඳක්. හැමදාම බොන තේ එක දැන් තවත් රසවත්. නව ඇන්ලීන්.
හරි එහෙනම් දැන් මේ කාපට් ටික ක්ලීන් කරමු ඊට පස්සේ මගේ ක්ලීනින් ජොබ් එක සම්පූර්ණයෙන්ම වගේ ඉවර වෙනවා මොනවා එහෙම කොහොමද උනේ මිතුර අපි අමු තෙලබනි බලා සිටිනු නේ 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 පොඩක් ඉන්න මේ වැඩේ කරලා යන්න ඕනේ දැන් අපිට කරන්න තියෙන්නේ පාර හරස් කරලා ආච්චි අම්මා ගෙදර යන එක පරක්කු කරන්න මිතුර ඒ හොඳ අදහසක් ඒත් අපි කොහොමද ඒ සිදු කරන්නේ එයාගේ ඒ පරතව විකාරයක් මේ පාරවල් හැදුවට වඩා හොඳයි වහලම තිබ්බන අපේ රටේ ඉතින් පාරවල් හැදුවට පස්සේනේ වලවල් කපන්න හිතන්නේ දැන් තමයි ආච්චිම සර්ප්‍රයිස් වෙන්නේ කොහෙද කිසිම දෙයක් මේ රටේ පිළිවෙලකට වෙන්නේ නැහැ ඉතින් ඇඟිත් සීනි තියන අය මොනි සීනි වලට ආසම අද මොනවද ඕනේ ඔයා දන්නවනේ මං ආසම මොනවටද කියලා මේ තියෙන්නේ කප්කේක්ස් අම්මා එනවා ඇන්ජි ඔයාගේ කාමරේ නම් හරිම ලස්සනයි තැන්කියු අම්මේ ඒ තම්මි මෙච්චර පරක්කු වෙලා නම් අද ආච්චි අම්මේ එකක් නැහැ වගේ ඒක තමයි මාත් බැලුවේ එයා තාම පරක්කුයිනේ එයා එනකම් මම විනාඩි පහකට පාක් එකට දුවලා ගිහලා එන්නද මගේ යාළුවෝ මං එනකම් බලන් ඉන්නවා අද ඒකේ ඔක්කොම නොමිලි හරි එහෙනම් ඔයා යන්නකො කවුද ඒ අම්මේ කවුද වයසක ගෑනු කෙනෙක් ඇවිල්ලා ඇන්ජි ඔයා ඔය පොත තියලා ඉන්න ආච්චි අම්මා දැන් ඇවිල්ලා අම්මේ ඒත් මම සෝරි ඇන්ජි දැන් ශ්‍රී ලංකරනේ මිතුරිය අපට ඇන්ජිව තමයි හැකිද? ඔව් අපිට පුළුවන්. අද හැම දෙයක්ම නොමිලේනේ. මම එද්දි හන්දියේ කඩේට ගියා. ඒක අලුත්ම කප්කේක් වගේක් හදලා තිබුණා. ඉතින් මම මේ ළමයින්ටත් කප්කේක් ටිකක් අරන් ආවා. ඒ ආච්චි අම්මලන් හරිම හොඳයි අනේ. එන්න ඇන්ජි පුතා. ඔයත් කප්කේක් එකක් කන්න. ඔක්කොම කෑවත් කමක් නැහැ. ආච්චම්මන මාර කෙල්ලෙක් තමයි මෙහෙමනම් හැමදාම ආවත් මොකද ඔන්න ඔයා වැල්ලුවා දැන් මාව අල්ලන්න ඔන්න ඇල්ලුවා දැන් මාව අල්ලන්න මිතුර ඔබට හැකෙයිද මෙසේ සිදු කරන්න හිකිමලි නවතින්න ඒකනම් ඇත්තටම නියමයි සිරි. ඔයා හරියට රොනාල්ඩෝ වගේ නේ. අනේ සෝරි චින්තු මං ඔයාව දැක්කේ නෑ. මං ඔයාව ඉතුරු කරන්නේ නෑ. පොඩි චණ්ඩියෙක් නේ. ඔයා කියන්නේ මට ගහන්න බෑ කියලාද? තරහා ගන්න එපා චින්තු. ඒක පොඩි අත්වැරදීමක්. සෙල්ලම් කරන විට මේ වගේ පුංචි වැරදි සිදු වෙනවා පොඩි මල්ලි. මං ඔයාව අත්හරින්නේ නෑ. මතක තියාගන්නවා. යේ! කම් ඔන් කම් ඔන් කම් ඔන් කම් ඔන්. පුළුවන් නම් එනවා මාත් එක්ක ෆයිට් කරලා බලන්න. චින්තු කියන්නේ ජිල්බුගේ මල්ලි කියලා දැන් නම් පැහැදිලි. ඒක ඇත්ත. අයියා හොඳයි වගේ. ඔගොල්ලෝ දන්නවනේ මගේ රත්තරන් මල්ලි ජින්තු. එයාත් එක්ක ඇන්ජිය හැප්පෙන්න හදන්නේ. ඇන්ජියා කොහෙද මගේ මල්ලිත් එක්ක හැප්පෙන්නේ? ඇන්ජිය ඇත්තටම ඔයට පිස්සුද? පොඩි ළමයි එක්ක රණ්ඩු කරන්නේ. එයාලා තාම පොඩි දරුවෝ. ඔයා මොනවා ගැනදන්නේ මේ කියන්නේ? ජිල්බුගේ මල්ලි ජින්තු එක්ක ඔයා ෆයිට් කරනවා කියලා පොරොන්දු වෙලා කියලා අර චිල්පු කියන්නේ මොන විකාර කතාවක්ද මේ? එයා තාම චූටි ළමයෙක්නේ. අපොයි දෙයියනේ මම පොඩි ළමයෙක් කවදාවත් රණ්ඩු කරන්න යන්නේ. මේ ඉන්නේ අර වීරයා නේද? පොඩි ළමෙක්ට ගහලවා වීරයා වෙන්නද හදන්නේ? මම ඇත්තටම හිතුවේ නෑ ඇන්ජි වගේ යාළුවෙක් මට එහෙම කරයි කියලා. ඇන්ජි ගැන තිබ්බ විශ්වාසය මට නැති වුණා. මොනවද මේ හැමෝම කියවන විකාර? එයාලා හිතන් ඉන්නේ ඔයා ඇත්තටම චින්තු එක්ක ෆයිට් කරනවා කියලා. හැබැයි මේ යන විදිහට ඇත්තටම කරන්න වෙයිද දන්නේ නැ නේද? මිතුරිය, ඔබට පිස්සුද? චින්තු කියන්නේ තාම පොඩි ළමයි. හයියා! මම තමයි මේ සටන දිනන්නේ. එහෙම කොහොමද? මමයි දිනන්නේ. පළවෙනි පියවර. චින්තු ටිකක් බය කරමු. නිකම් ඉන්නත් බෑනේ. මොනවුනත් මං එයාට වඩා වැඩෙක් නේ. ඒ සිංගිති චණ්ඩියා මොනවද දැන් කියන්නේ? ෆයි 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 මම ලෑස්ති වෙනවා ෆයිට් කරන්න. ඔයගොල්ලෝ තිතේ මම මේ පොඩි එකත් එක්ක ගහගනී කියලාද? පිස්සුදානේ. ෆයිට් කරන්න කැමති වගේ ඉඳලා ජින්දුට ෆයිට් කරන එක එපා කරවන්න ඕනේ. මිතුර මේ තනියම ගහගැනීමෙන් පළක් නැහැ. හෙට පාසලේ හැමෝම ඉදිරිපිට ඔබ දෙදෙනාගේ කැටුම අපි පවත්වමු.
ඔව් එතකොට හැමෝටම බලාගන්න පුළුවන් කවුද දක්ෂයා කියලා. මං කැමති අක්ක කිව්වකට. තෙලබනේ කොස් ගහට දෙල් ගහ කිව්වත් අපි හිච්චි මල්ලි එක පයින් එකග වෙනවා. හරි. එහෙනම් හෙට ඉස්කෝලේ ඇරිලා මෙතෙන්දී හම්බෙමු. කුටි කන්න බලාගෙන ඉන්න. අපිට එහෙනම් හෙට හොඳ ෆයිට් එකක් බලාගන්න පුළුවන්. යේ ෆයිට්! දැන් බලන්න ඕනේ ෆයිට් එකට කලින් ජින්දුගේ පෙර සූදානම කොහොමද කියලා. පොඩි එකෙක් කියලා අඩුවෙන් හිතන්න තොඳ නෑනේ. තෙලබනි ඔබට මතකද ඇන්ජි සටන් කරලා කළු පටියක් දිනාගත්තු දවසකෙම? ඔව් අනේ මම දන්නවා. බෙල්ට් එක වෙනුවෙන් 10-12 දෙනෙක් එක්කම සටන් කළා නේද නේද? හරියටම කියනෝ නම් 15 දෙනෙක් එක්ක සටන් කළා. ඔබට මතකද එක එක් බීවී කලිසම තෙමා ගත්තා? ෂෝ නියමයිනේ. මං ඇත්තටම දැනන් හිටියේ නෑ නේ ඇන්ජිට කළු පටියක් තියෙනවා කියලා. එයා කරාටි කාරේ. සිරිමත් ඔයාට මතකද ඇන්ජි හිර කූඩුවෙන් පැනපු හැටි? හරි හරි මට ඒ මතකයි මිතුරිය. කූඩුවේ යකඩ කම්බි අතින් ඈත් කරලානේ පැන්නේ. ඇයි මතක නැත්තේ එතන හිටපු 20කට විතර ගාල කිලෝමීටර් 7-8ක් දුවලානේ පේරිලා ආවේ? එහෙනම් මගේ මිතුරිය. ඒ කියන්නේ ආ හිරෙත් ගෙන් තියනවද? මාව කවදාවත් ඔය වගේ කතා වලින් බය කරන්න බෑ. ඉවැඩි හරියන්නේ නැත්නම් ඊළඟ පියවරට යන්න වෙනවා. මේ ප්ලෑන් එක සරලයි සුගමයි. අතපත්තු. වැඩේ නරකම නෑ ඇන්ජි. ඒත් එයාලා පිළිගන්නේද කියලා දන්නේ නෑ. සමහර විට මිතුර ඔබට සුව වුණාම නැවත සටන් කරන්න වේවි. 9යි 10යි 11යි 12යි 13යි. ඇන්ජි, ඔයාගේ අතන මොකක්ද උනේ? ජින්දුට අතින් ගෙවුවොත් සැර වැඩි වෙයි කියලා හිතලා මම වැලමිටෙන් ගන්න ප්‍රැක්ටිස් කළා. වැලමිට බිත්තිය වැදලා බිත්තිය කැඩුනා. බිත්තියට පත්තු බඳින්න බැරි හින්දා අතට බැඳා. ඒක නිසා අපිට ෆයිට් එක ටික කල් දාන්න වේ වගේ. එහෙනම් අපි දැම්ම දවසක් දාගමු. මම ඔයාගේ අතේ නම ලියන්නද? ඒක නම් හොඳ අදහසක් නෙවෙයි හිචි මල්ලි. මේක කැත වෙනවනේ. හිචි මල්ලි මොකක්ද ඒ කළේ? දැන් ඔයාට හොඳ වෙලා. හෙට ෆයිට් කරන්න පුළුවන්. ගිවල් වල බඩ පිස්සු කියන නම් පිස්සුම තමයි. දැන් ෆයිට් එක පටන් ගන්න කාලේ. කොතාම ඇන්ජි මෙතෙන්ට ඇවිත් නැහනේ. එයා කොහෙ ගිහින්ද? පොඩි මෑන් දැන් ඔය ඇන්ජියත් එක ගහගන්න යනකොට මුලින්ම මෑන්ව බය කරලා ඉන්න ඕනේ. බලන්නකො මං කරන විදිය. ඉලාසිටි කොට දෙක මෙතන නිදා ගැනීමටද කල්පනාව? මේ මහදවල් නිදාගන්නේ කවුද Siri? මේක තමයි මගේ ප්ලෑන් එකේ තුන්වෙනි පියවර. කොට වලින් ගහගත්තයි කියලා කාටවත් තුවාලයක් කරදරයක් වෙන්නේ නැහනේ. ජින්තුව මෝඩ වුණා කියලා අපිත් මෝඩ වෙන්න ඕනේද? කොට පොරය. කොට පොරයක්? මේක මේ අවුරුදු උත්සවයද කොට පොර ගන්න? අනිත් එක අපි එහෙම එකක් ප්ලෑන් කරලා තිබෙත් නැහනේ. අපි මෙතන ආවේ කොට පොර ගහනවා බලන්න නෙවෙයි. කොට පොර ගහනවා බලන්න කැමති නැත්තම් කොට පොර ගහන්න ඉන්න. කොට්ටපාරක් ඔලුවට මැදිච්ච ගමන් කොහොමත් ඔක්කොම දේවල් අමතක වෙලා යනවනේ. අම්මා දැක්කොත් වෙන දේත් අමතක වුණා. වැදුන්නේ නෑනේ. අයියෝ ටුක්කි ගහන්න එපා. මට රිදෙනවා. මං කොළඹ සෙලවිලා ගියා වගේ. කොහොමද පරිස්සමි? තව එකයි. හිටගෙන නින්ද යකොල්ල හොඳේ. පොඩි කමට නරකමනේ. ඇන්ජි උදව්වක් කොනේ? මගේ වැදගත්තයක් නැති වෙලා. මොකක්ද ඒක? ලියපු ලිස්ට් එක. අපට ඔබලා කියන දේ නොතේරේ මිතුරිය. මමගේ පෞද්ගලික ලියුමක් මගේ ලොකයකට දාන්න කියා. අපේ ගැනීමට ගොස්
CDB රන් අය උක සේවාව වෙතින් ඉහලාප්තිකාරමක් සහ අඩුම පොලියක් CDB රන් අය. ඉල්බට වුණොත් එහෙම මිතුර කුමක්ද අප සිදු කරන්නේ? සිරි කියන කතාව හරි ඒකට මේක හොඳට ප්ලෑන් කරලා කරන්න ඕනේ. අමතන්න මිතුර මට තවම කිසිවක් මෙහි පෙනෙන්නට නොමැත. ඕව. ඒ වුණාට සිරි ඉස්කෝලේ ඉන්න මහත්මගෙන ඔයාට නොපෙනී උතනින් ඉන්නේ නේ. ඔව් පැමිණෙද්දිම පවසන්නම්. හරි මේකයි තෙලබුණි පළවෙනි පියවර. ජිල්බු ඇවිත් ලොක් එක අරපු ගමන්ම ඔයා කතාවට අල්ලගන්න මම ලිස්ට් එක ගන්නම්. ජිල්බු අවුල් කරන්න නම් ජිල්බුගෙන් තෙලබුණි අහන්න ඕනේ හොඳ ප්‍රශ්නයක් ඔළුව විකාර වෙලා යන. ජිල්බු උපදෙසට පැමිණෙනවා මිතුර. उत्तर ජිල්බු කරුණා ලිස්ට් එක ගන්න ඕන තරම් වෙලා තියෙනවා. අපු ඉදියේනේ කෑමයි සපතු යොක්කම එකට. ආ කුණු මේස් දෙකකුත් තියෙනවා. නහයක් තියාගෙන කොහොම මේක ඇරියද මන්ද? චෙක් මං කරන්න. මෙයාට සිහියෙන් නෑ යන්නේ. මේක ඇතුළේ කොහෙවත් අර ලිස්ට් එක නෑනේ. මං දැන් කාත් එකද මෙතන කතා කර කර හිටියේ? ඒක හිම ලිස්ට් එකක් නෑ සිරි. ඒ ලිය කිවිල කොහෙද? දෙයනේ. අපි ඒක හොයා ගන්න ඕනේ. ඒක ඇත්ත. මේකේ. හරි ළමයි. මේක තමයි දෙවනි පියවර. ඒ දැන් කොහොම ඉතන හිටපු තෙලබනි? ඇයි ජිල්බු පසුපස යනවා? මේ උන්නේ ඔය නේද මගේ ලොකර කැදලා දාලා ගියේ ඈ? නෑ මං එහෙම කළේ නෑ. ආ එහෙනම් කවුද? මොකක්ද දැන් කරන්න හැදුවේ නේ? මම ආවේ ඔයාට අර උත්තරේ දීලා යන්නනේ. ආ මොකද්ද කිව්වේ? ආ මේ අනේ මේ මට මේ තියෙන ප්‍රශ්න හොඳට නැති තව ප්‍රශ්න නම් ඕනේ නැහැ. හරි හරි මං ආවේ උත්තරේ කියලා යන්න. තෙලබනි නිකන් සවුත් වුණා. ජිල්බෝගේ ඔළුව පිටිපස්සේ ටෙස්ට් එකක් තියනවද කොහෙද? දෙවනි ප්ලෑන් එක දෙන්න උනේ නින්ජා ගේම් එකක්. අයියෝ එයා පන්තිට යන්නයි හදන්නේ. ඊට කලින් අපි කොහොමරි ගන්න ඕනේ සිරි. තුරුම් පොකෝ මගේ ආයෙත් කරමු. ඔයාලට ඒක අරගෙන පුළුවන් වුණාද? නෑ ඒක දැන් තියෙන ජිල්බුගේ බෑග් එකේ. හට්ටියම පොද්දික ඇරගෙන අද පාඩමට ලැස්ති වෙන්න. ආව නීම අදහසක්. මෙන්න තුන්වෙනි ප්ලෑන් එක. ඔපරේෂන් සබ්මරීන්. දේ දුන්නේ පාට හතක් තියෙනවා. ඒවා තමයි සිරි. ඔයාගේ ලැප්ටොප් එකයි වෙබ්කැම් එකයි ගන්න. ඉන්ඩිගෝ සහ දම්. ඒවා මතක තියාගන්න ලේසි. රන් තැඹිලි කඩන කොල්ලා නිල් ලිබ්බෙක් ඩකි කියලා. මේනම් යනවා. මට තත්ති බලලා කියන්න හරිද? අපිට ප්‍රිස්මයක් හරහා ඒව නිවැරදිව බලන්න. මිතුර ඔබට මාව පැහැදිලිව හොඳින් ඇසෙනවද බලන්න? හැංගෙන මිතුර හැංගෙන.
පාඩමට ඇහුම්කන් දෙන්න. දිවා කාලයේ අහසේ ඇති ජල වාෂ්පෝලට හිරු කිරණ පතිත වීමෙන් දේදුන්න නිර්මාණය වෙනවා. ඒ නිසා දිවා කාලයේ දේදුන්න දකින්න පුළුවන්. මං දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ. බලලා කියන්න. අත මදක් ඔසවන්න. දකුණු පසට. ඔය දකුණ නෙමෙයි අනිත් දකුණ. හරි. මොනවද හරි? කොයිද ඇන්ජි ඉන්නේ? මකනේ මේසයට ගියා ඇදෘතුමනි. මෙහිම සාර්ථකයි. හරිසිරි, ලිස්ට් එක අපහු දෙන්න කලින් අපි බලමු මොනවද ලියලා තියෙන්නේ කියලා. ඒක පෞද්ගලික දෙයක්. මං විහිළුවට කිව්වේ ඇත්ත බලන්න නෙවෙයි. බලන්න පුළුවන් ගෑන ළමයින්ට විතරයි. අපි එච්චර අමාරුවෙන් ගත්ත කියාට ලීසින් අරන් යන්න දෙන්න බැහැනේ. එයාලා දැක්කනම් එහෙම මම ඉවරයි. කැමරාව ඔෆ් කරන්න අපේ ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ.